Nelson in the microphone. Baray Abingam. මයික්‍රෝෆෝනේ මාවිත බාර දුන්නේ සුමිත්‍ර පෙරේරා මහතායි. දැන් අපි වැඩි කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. ඊට කලින් ආරාධනා පත් ලත් මහත්තුරු සනෝනාවරුන් ඉන්නවනම් කරුණාකරන තමන්ගේ අනන්‍යතාවය සාතික කරලා එම විශේෂ ආසනවල ලැබුම් ගන්නා ලෙස අපි සංවිධායක මණ්ඩල වෙනුවෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. සඳරීට මුනිස්වරගේ දේවස්ථානයේ වාර්ෂික මංගල උත්සව වෙනුවෙන් ඉදිරිපත් කරන මාලි තරුණ කල සංවිධායක සංගමයේ ඔවුන්ගේ තුන්වැනි විජයග්‍රහී මහා සංගීත ප්‍රසංගයයි ප්‍රදේශවාසීන් ලොකු කුඩා බාල මහලු සෑම සිරු දෙනාගේම ආධාරය මත මෙවර ඉදිරිපත් කරන්නේ නරඹන තමුන්නාස්සලාගේ පැමිණීම පිළිබඳව සංවිධායක මණ්ඩල වෙනුවෙන් අපි අනේක වාර ස්තුතිවන්ත වෙනවා. ඔබෙන් අපි එක උපකාරයක් බලාපොරොත්තු වෙනවා. නුනාරු මහතුරුනි, අද ලෝකෙ නැත්නම් අද රටේ කලාකාරයෙක් කලාකාරයක් බලාපොරොත්තු වෙන්නේ විශේෂ වශයෙන් මිල මුදල් නෙවෙයි, වතපිටින් නෙවෙයි, තමුන්නාස්සල වැනි අහිංසක කලාකරුවන් නැත්නම් කලාවට හිතති පිරිසක් විසින් දෙන අත්ප්‍රසන්නාදේ ප්‍රීති ഘോഷාව තමයි අතවශ්‍යම කලාකරුවන් ඉතාමත් ඉහළින්ම බලාපොරොත්තු වෙන්නේ. එම නිසා අපට දෙවියන් වහන්සේ අත් දෙකක් දීලා තිබෙනවා, හොඳ වැඩ කරන්න නරක වැඩ කරන්න නෙවෙයි. ඒ හින්දා පුළුවන් හැම මහත්මයෙක්ම, හැම නෝන කෙනෙක්ම, හැම නංගි කෙනෙක්ම, හැම මල්ලි කෙනෙක්ම අත් දෙක ඔසවලා අත් ප්‍රසන්නාදේ වාදක මණ්ඩලයට ගායක ගායිකාවන්ට නුවඩුව ලබා දෙන ලෙස අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. තමුන්නාසල සියලු දෙනාගෙම අපේ ඉස්සරහ වාඩිලා ඉන්න මහතුරුන්ගෙනුත් නෝනාරුන්ගෙනුත් හැම කෙනෙකුගෙම විසල් පාරක්කාරයෙක් ගහන්න තහනමක් නැහැ. මොකද මේ වැඩසටහන පටිගත කරන්නේ නැහැ. එහෙනම් තමුන්නාසලට හැම නිදහසක්ම තියෙනවා. හොඳට විසල් පාර දීලා, හොඳට අත් ප්‍රසන්නාදේ දීලා ඔබේ ප්‍රීතිය ප්‍රකාශ කරන්න. හොඳයි, දැන් සංවිධායක මණ්ඩලයේ පිළිවදවම නාමලේඛනයේ කියවන අවස්ථාවේදී එක නමක් මගේ අරුණ මගේ අතින් ටයිටස් ඇලෙක්සැන්ඩර් මහතාගේ නමයි. ඒ මහතා සංවිධායක මණ්ඩලයේ සිටිනවා. අද තිබෙනා වූ උසස්ම තාක්ෂණිකත්වයේ අතිහෙළම ප්‍රතිඵලය තුලින් තමයි අද සංගීත සම්දර්ශනයේ සන්ෆ්ලවර්ස් වාදක මණ්ඩලයේ විශේෂයෙන්ම මේ වාදන භාණ්ඩ ක්‍රියාත්මක වන්නේ මම හිතනවා ඩ්‍රම්ස් වාදනය තමුන්නාසලා මම හිතන අන්දමට රූපවාහිනිය දැක්කත් මුල්වරට තමයි මෙවන් ආකාරයෙන් විද්‍යුත් ඩ්‍රම්ස් වාදනය දකින්න මම මේ පිළිබඳව තමුන්නාසලාගේ අවධානය විශේෂයෙන් යොමු කරනවා. විද්‍යුත් ඩ්‍රම්ස් නැත්නම් විදුලිමය උපයෝගිතාවෙන් තමයි ඩ්‍රම්ස් පා වාදනය කරන්නේ. අනිත් සෑම වාදන භාණ්ඩයක්ම විද්‍යුත් වාදන භාණ්ඩ. 1986 මෙතෙක් කිසිදු වාදක මණ්ඩලයක් අත්මු කරගත් ඉහළම ජනප්‍රියත්වය තීව්‍ර කරගෙන ගුවන් විදුලිය තුලින් ඩොට් රසධාරා තමුන්නාසලගේ මතකයෙන් ඈත් නොවන්නාසේම සන්ෆ්ලවර්ස් වාදක මණ්ඩලයේ ඩොට් රසධාරා සංගීතවත් කළ බව ඔබ දන්නවා. ඒ වගේම 30 ලක්ෂක් රූපවාහිනී නරඹන්නන් අතර නන්දන වින්දන තුලින් තමුන්නාසලගේ හදවත් පැහැරගත් සන්ෆ්ලවර්ස් රූපවාහිනී මාධ්‍ය තුලින් තවත් අලුත් වාර්තාවක් පිටුවා. ඒ වගේම මధుර සංග තුලින් තමුන්නාසලට නිතර දෙවේල දකින ලංකාවේ අද සිටින කාර්යබහුලම වාදක මණ්ඩලයේ වශයෙන් නිර්ානුමානව ප්‍රස්ථාර මතින් වේවා, මතකෙන් වේවා, සිංහල ගීත වේවා, හින්දි ගීත වේවා, මයිකල් ජැක්සන්, ලැනල් රිචි මේ ආදී ඕනෑම ගායක ගායිකාවගේ ගීතයක් ජාත්‍යන්තර මට්ටමේ ගීතයකට වේවා අබමල් රේණුවකින්වත් අඩුවක් පාඩුවක් නොවන්නට සංගීතය සපයන සන්ෆ්ලවර්ස් වලින් තමුන්නාසලගේ වේගවත් අත්ප්‍රසන්නාදය අපි මුලින්ම බලාපොරොත්තු වෙනවා. හොඳයි, මම අඳුරලා දෙන්නා වාදක මණ්ඩලයේ ඔබේ ජයග්‍රහී අත්ප්‍රසන්නාදය මැද නුනාරු මහතුරුනි, තාක්ෂණිකත්වයේ ඉහළම සංයෝජනයේ සමීප කරගෙන විදුලිමය ඕගනිස් සහ ස්ට්‍රින්ග්ස් වාදනය කරන්නේ හොඳට බලන්න මේ යවුන් මුහුණ දිහා. තවමත් හරියටම රැවුල වෙලත් නැහැ. අද ලංකාවේ සිටින ජනප්‍රියතම ඩ්‍රම්ස් වාදකයෙක් නැත්නම් විදුලිමය ඕගනිස් සහ ස්ට්‍රින්ග්ස් වාදකයෙක් වශයෙන් ඉතාමත්ම ලාභාලවී පසුවන අතුල අධිකාරී වෙනුවෙන් තමුන්නාසලගේ ආදරණීය අත්පුරසන්නාදය අපි ආදරෙන් බලාපොරොත්තු වෙනවා. සන්ෆ්ලවර්ස් වාදක මණ්ඩලයේ මේ රත්තරන් පාට වාදන භාණ්ඩ අපි කියනවා සැක්සෆෝනිය කියලා, බටහිර වාදන භාණ්ඩක්. නමුත් පෙර අපර දෙදිග වාදන නැත්නම් ගීතවලට
සංගෝග කරන සංගීතයට ඔහුගේ වාදන භාණ්ඩයෙන් ඔහු ඉතාමත්ම දක්ෂතම ආකාරයෙන් තමන්ගේ හඬ පාලනය කරනව නැත්නම් සැක්සෆෝන් වාදනය කරනවා ඔබ අත්පොළ දන්නාද එමෙද පෝල් ෆර්නැන්ඩෝ දැන් තමුන් අසලට සන්ෆ්ලවර්ස් තුලින් අපි අඳුනලා දෙනවා හොඳයි නෝනාර් මහතුරනි දැන් රිදම් ගිටාර් වාදන ශිල්පී මහත්මයා මේ ඉන්නේ පොඩක් හැංගිල වගේ ඉන්න මම පේන නගර දික් කරන ගීතේ රිද්මයානුකූල භාවය ආරක්ෂා කිරීමේ කදිම හැකියාවක් ඇති දක්ෂතාවෙන් අනුන අපේ අයිවඩි මෙල් වෙනුවෙන් තමුන්නස්සලගේ වේගවත් අත්පල සන්නාද ආදරයෙන් බලාපොරොත්තු වෙනවා මේ මහත්මයා හඳුන්වා දෙන්නේ නැහැ තා පොඩකින් මේ මහත්මයා විශේෂයෙන් හඳුන්වා දෙනවා විශේෂ කතාවක් තිබෙනවා පුංචි කතාන්තරයක් ඒකත් එක්කම දැන් එනවා නෝනාර් මහතුරුනි ඒනි ගාවට අපි කියනවා බේස් ගිටාරය කියලා සිංහලෙන් ගැඹුරු ගිටාරය කියලා ගීතේ ගැඹුරු භාවයේ එවගම ගීතේ අලංකාරය ආරක්ෂා කරන මේ විශාල ලගකීමක් තිබුණා බේස් ගිටාර වාදන ශිල්පියාට එම කාර්යභාරය සියද සිලක් සාර්ථකව ඉදිරිපත් කිරීමේ පුදුම හැකියාවකදී ලංකාවේ ජනප්‍රිය වාදන ශිල්පී සන්ෆ්ලවර්ස් වාදක මණ්ඩලයේ ඒනි පීරිස්සරුන් තමුන්නාස්ලගේ වේගවත් අත්පල දන්නාද අපි ආදරයෙන් බලාපොරොත්තු වෙනවා හොඳයි ලූසන් පොඩක් මොනුස්සන්න හොඳයි මේනි නෝනාර් මහතුරුනි තමුන්නාස්ලා තවත් තප්පර ගණනාවකින් සංගීතයේ උපරිම රසාස්වාදයේ අමුතුලුවකට කැඳවාගෙන යන ඩ්‍රම්ස් වාදකෙක් වශයෙන් විදුලි ඩ්‍රම්ස් වාදනය කිරීමේ ලංකාවේ අතිදක්ෂතම නාමයක් දරන ලූෂන් අලාකොණ්ඩනුවෙන් තමුන්නාස්ලාගේ වේගවත් අත්පොළ සන්නාදය හොඳයි අපි දන්නවා ගෙදරක ඉන්නව නායකෙක් නැවක ඉන්නව කප්පිටෙක් පාකිස්තාන් කණ්ඩායමේ ඉම්රාන් ඛාන් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලංකාවේ දුලිප් මෙන්ඩිස් දැන් ලංකාවේ නෝනාර් මහතුරුනි නීල් මොනවද මට කියනවා හොඳයි බලමු තමුන්නාස්ලාට මතක ඇති පසුගියදා රූපాయని තුලින් විශේෂම වැඩසටහනක් විකාශනය කළ තුන්වෙනි මැදිරියෙන් එම සන්ෆ්ලවර්ස් වැඩසටහනේදී ගෝවේ ගෑනු පරාදා කියන ගීතය තුලින් නෝනාර් මහතුරුනි සංගීත අධ්‍යක්ෂකවර අලුත් වාර්තාවක් පිටුවා සන්ෆ්ලවර්ස් වාදක මණ්ඩලයේ මෙවන් දිග ගමනක් ගෙන යාමට සංගීත අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් විශාලතම සාමයක් සිදු කළ ලීඩ් ගිටාර් වාදන ශිල්පියෙක් වශයෙන් නොසලි අකණ්ඩව තමන්ගේ ගිටාරය විදුලිමය වේගෙන් වාදනය කරන සන්ෆ්ලවර්ස් සංගීත අධ්‍යක්ෂකවර නිල් වර්ණකුල සූර්ය ඔබ ආත්මසන්නාද මැද අපි ආදරෙන් හඳුන්වා දෙනවා ගී ප්‍රසංගය ආරම්භ කරමු දැන් සන්ෆ්ලවර්ස් තමුන්නාසලවත මුල්ම සංගීත ප්‍රසංගයේ මුල්ම සංගීත වාදනය නැත්තම් තේමා ගීත වාදනය කරනවා ඇති ජනප්‍රිය ගීතයක අනුවාදනයක්